ඉතින් සුබ දවසක් වගේම අදත් ආයිබන් කියලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඉලෙක්ට්‍රෝ YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්නේ කොහොමද ඔයා බලන ෆිල්ම් එකට සිංහලෙන් සබ්ටයිටල් දාගන්නේ ඔයාගේ Windows computer එකේ ඔයා ෆිල්ම් එකක් බලද්දි කියලා. ඉතින් මම මෙතනට ගෙනල් තියනවා Finch කියලා අලුතෙන් 2021 ආපු movie එක. ඉතින් මේකේ මම copy එකක් download කරලා තියෙනවා. ඒ කියන්නේ ෆිල්ම් එකේ copy එකක්. ඉතින් මේ copy එක play කරාම මේකේ තියෙන ඉංග්‍රීසි සබ්ටයිටල්. මොකද MKV කියන ෆෝමැට් එකේදී අපිට සබ්ටයිටල් එකක් එක්ක තමයි ෆිල්ම් එකක් આવත් එන්නේ. නමුත් අපිට සිංහල සබ්ටයිටල් අවශ්‍ය නම් අපිට කරන්න පුළුවන් ලේසිම වැඩේ තමයි ඔයා යන්න Google එකට ගිහිල්ලා හැම වෙලේම ඔයාට අවශ්‍ය මූවී එක ගහලා සිංහල ටක් සබ්ටයිටල්ස් කියලා ඔයා සර්ච් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් bioscope.com, ඒ වගේම upasirasi.com, ඒ වගේම sublk, ඊට පස්සේ ඔන්න මේ වගේ එක එක ලංකාවේ කට්ටිය කරන සයිට්ස් බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මේ විදියට ඔයාට අවශ්‍ය සයිට් එක උඩ ක්ලික් කරගන්න. ගොඩක් දුරට බයිස්කෝප් එකේ හොඳයි, upasirasi.com එකේ හොඳයි, තව ගොඩක් සයිට්ස් එනවා ගොඩක් හොඳ සර්විස් එකක් දෙන. ඉතින් ඊට පස්සේ මේ සයිට් වලට ආවට පස්සේ ගොඩක් දුරට මෙන්න මේ විදියට තියෙන upasirasi ඩවුන්ලෝඩ් කරන්න ඩවුන්ලෝඩ් කියලා බටන් එකක්. ඉතින් ඒක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට ලේසියෙන්ම zip folder එකක් විදියට එමුනා zip file එකක් විදියට මේ අදාළ subtitle එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාගේ computer එකට. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ බටන් එක උඩ ක්ලික් කරගන්න එකයි. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ඩවුන්ලෝඩ් වෙනවා අදාළ සබ්ටයිටල් එක. ඊට පස්සේ ඔයාලට තියෙන මේක ඕපන් කරන්න. ඉතින් ඕපන් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අර win rar එකෙන් ඕපන් වෙනවා මෙන්න මේ zip file එක. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන extract to කියන එක උඩ ක්ලික් කරලා ඔයාගේ අර ෆිල්ම් එක තියෙන තැනට destination එක දීලා ඔයා මේක ඕකේ කරන්න. ඊට පස්සේ ඔයාලට මේ zip file ඕපන් කරපු software එක close කරන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට folder එකක් හැදිලා ඒක ඇතුලේ ඔයාලට බලා ගන්න පුළුවන් file type එක srt කියන format එකෙන් තියෙන ෆයිල් එකක් ඔයාට තියෙනවා. ඉතින් ඒක තමයි අපේ subtitle ෆයිල් එක. ඉතින් මම ඒක මේ ෆිල්ම් එක තියෙන තැනට drag කරලා දාලා මේක double click කරලා open කරගන්නවා. එතකොට මගේ දැන්ට default open වෙන්නේ Windows ලගේ එන player එකකින්. ඉතින් ඒ player එකේදී ඔයාලට මේ subtitle කියනකොට click කරාට පස්සේ මේ මෙතන subtitle එක select කරන තැනට ගිහිල්ලා ඔයාට select කරලා දෙන්න පුළුවන් ඔයාගේ subtitle එක කොහෙද තියෙන්නේ කියලා. දුන්නට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට සිංහලෙන් subtitle වැටෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟට අපිට පුළුවන් මේක VLC එකෙන් ඕපන් කරගන්න. ඔයාගේ computer එකේ VLC player එක නැත්තම් search එකක් දෙන VLC කියලා download කරගන්න පුළුවන්. ඒකෙන් ඕපන් කරාම film එක සහ subtitle එක එකම folder එකේ තියෙනවා නම් ඔයාට නිකම්ම මේකට subtitle එක add වෙලාම තමයි play වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් MKV කියන format එකේ තියෙන film එකක් අපි play කරද්දී ඒකේ default subtitle එකක් එනවා. ඒ subtitle එක auto play වෙනවා. අපිට ඒක වෙනස් කරන්න පුළුවන් මේ subtitle කියන එක උඩට ගිහිල්ලා add subtitle කියන එක උඩ click කරලා මේ විදිහට අපේ අදාළ අපි මේකට folder එක ඇතුළට දාගත්ත subtitle එක මේ විදිහට select කරලා open කරාට පස්සේ මෙන්න මේ subtitle එක මේකට add වෙනවා. ඊට පස්සේ අපිට ලේසියෙන්ම film එකේ subtitle තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ෆිල්ම් එකකට සබ්ටයිටල් දාගන්නේ සිංහලෙන්. ඉතින් මේක සිංහලෙන් හෝ ඔයාලට ඉංග්‍රීසි වලින් සබ්ටයිටල් දාගන්න ඕන නම් ඔයාලට ඒත් කරන්න තියෙන්නේ Google එකට ගියා සර්ච් එකක් දෙන්න අදාළ ෆිල්ම් එක ගහලා ඉංග්‍රීසි සබ්ටයිටල් කියලා. එතකොට සබ්ටයිටල් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මතක තියාගන්න සබ්ටයිටල් එකේ එක්ස්ටෙන්ෂන් එක එහෙම නැත්නම් අන්තිමට තියෙන්නේ SRT කියන ෆෝමැට් එක. ඉතින් ඊට පස්සේ ඒක ඔයාලට ප්ලේයර් එකෙන් ඕපන් කරගත්තට පස්සේ ඔයාලට සුපුරුදු විදියට ගොඩක් ලස්සනට සබ්ටයිටල් එක ෆිල්ම් එක බලන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේ මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. එහෙම ඉගෙන ගත්තා නම් මොනවා මේ වීඩියෝ එක වටනවා නම් අනිවාර්යෙන් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයාගේ වටිනා අදහසක් කමෙන්ට් එකක් දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් වීඩියෝකින් ගොඩක් ඉක්මනට හම්බෙමු. අද වීඩියෝ එකට සම්බන්ධ වුණාට ගොඩක් ස්තුතියි.